ඊළඟ ජනාධිපතිත් බිහි වෙන්නේ ලංකාවේ මහපක්ෂ දෙකෙන් නෙවෙයි. මහපක්ෂ දෙකෙන් ජනාධිපති බිහි වෙන්න බැරි දැනක දැන් ලංකාව ඇවිල්ලා ඉවරයි. මහපක්ෂ දෙකට මොනවා හරි ආලවට්ටමක් දාලා ඕනනම් ආණ්ඩු පක්ෂය වෙන්න පුළුවන් වෙයි. එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අහෝසි වීමේ තැනට එන්නේ මේ උප්පත්තියේම තියෙන මේ දාර්ශනික විසංවාදයකට යන්න පුළුවන් වුණා අවුරුදු 60ක් 70ක් මේ දාර්ශනික විසංවාදේ තියාගෙන. ඒ විසංවාදය විසින් දැන් මේකේ තුලනේ ඉවර කරලා තියෙන්නේ. අනුර බණ්ඩාරනායක අසාර්ථක වීමත් එක්ක රාජපක්ෂලගෙන් රජපෞලක් ඒගොල්ලෝ නිර්මාණය කරගත්ත එක රජපෞලක්ද නැද්ද කියන එක වෙන කතා කළ යුතු දෙයක්. භික්ෂුව ලංකා දේශපාලන අම්බරෙන් ඉවත් වෙලා තියෙන. ඒගොල්ලෝ මුකුත් කරන්න බෑ. අපි කවුරුත් දකින්න එක්සත් ජාතික පක්ෂය දිහා ඒක අධිරාජ්‍යවාදීන්ගේ කොම්ප්‍රදේරු උමනාවක් විදිහට. ඊළඟට අනිත් අය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දකින්නේ ලංකාවේ ජාතිවාදීන්ගේ පොලා පැනීම විදිහට. එහෙම්මම විග්‍රහ කරගෙන මේගොල්ලන්ගේ මරණය ගැන නිවරදි විග්‍රහයකට එන්න බැහැ. ලංකාවේ දේශපාලන දූරාවලින් දෙකක් ඉතිහාසය අපිට අඳුර ගන්න පුළුවන් මේ මහාවංශය සහ චූලවංශය කියලා ලංකාවේ අපේ දීකට දිවිත්ව ඉතිහාස ග්‍රන්ථ දෙකෙන් ධාරාගත කරලා තියෙන්නේ මේක තමයි. මේ විඥාණයට මේ නායකයෝ කැඳවගෙන යන්නේ ඒකට එක් අහුණු මුල් ආචාර්යව සමත් වුණා. විශේෂයෙන්ම ඩී.බී. ජයතිලක මහා වංශික චින්තාවක් එක්සත් ජාතික පක්ෂයේ ආරම්භකයෝ ඒකේ අයිතිකාරය සේනානායක වුණාට ඌට මේක අහිමි වීම විසින්ම ඒ චින්තාව පසුව විකෘති වෙලා තමයි අවසානයේ එක්සත් ජාතික පක්ෂයද අවසානද නැද්ද කියන ප්‍රශ්නට ඇවිත් තියෙන්නේ. මොකද එහෙන් තමයි එකෙන් ඩී.බී. ජයතිලක ඉවත් වීමේ ඉඳලා ඒකේ කෝටාප්තේ නැත්තා ඒකේ කෙලවර තමයි CWW කණ්ණංගර එක්සත් ජාතික පක්ෂයේ රඳවා ගන්න බැරිවීම දක්වා ගමන් කරන්නේ. ඒක ජනතාවට පේන්න ගත්තේ නැහැ. මේ වැකුම් එක තමයි දැන් පුපුරායම දක්වා ඇවිල්ලා තියෙන්නේ. කියන්නේ ඓතිහාසික මහාවංශික ජාතීන් උපත ලබන සමාජ දේශපාලන නායකයෙකුට එක්සත් ජාතික පක්ෂය ඉස්සරහට එන්න බැරි වුණා. එතකොට දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිහි කිරීමේ මතුපිට නායකයා SWDR බණ්ඩාරනායක මහත්මයා වුණාට ඒක මුනිදාස කුමාරතුංගයන්ගේ දේශපාලන දිගුදුර සැලැස්ම. ඔහුට වුණේ ඔහුගේ හෙළහවුල අනුව කියපු විදියට මහාවංශයට එරෙහිව ඒ චූලවංශ විසින් ලංකාවේ ඓතිහාසික විඥාන ධාතු ඇතුළු කරපු දේශපාලන ධාරාව ඒ කලාව ඉඳලා භාෂාව ඉඳලා මතක ප්‍රාප්ත කිරීම. හැබැයි ඒක ඔහුට අවදි නැතුනාට මේක බණ්ඩාරනායක මහත්මයා ඉක්මනින් දැහැගත්තා. අවසානයේ අපි දැක්කේ බණ්ඩාරනායක පවුලෙන් එළියට ගියේ පිටමං වෙච්ච රාජපක්ෂ හා සහමුලින්ම පිටමං වෙච්ච සමාජ බලවේගයන් නියෝජනය කරපු සිරිසේනට. එක්සත් ජාතික පක්ෂයත් අපි දැක්කේ සහ මුලින්ම මේ දෙකටමයි දෙන ඇත්ත. කියන්නේ සම්පාව්‍ය ප්‍රභූපන්තිය කියන එකටත් නැත්නම් ඓතිහාසික ධාතු නියෝජනය කරන දාර්ශනික සදාර්ශනික සමාජ චින්තාව සහිත ඩී.බී. ජයතිලක CWW කණ්ණංගර නියෝජ කරපු ප්‍රවාහයටවත් අයිති නැති ප්‍රේමදාස විසින් පක්ෂයේ දෙවතාවක් අත්පත් කර ගැනීම. එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අහෝසි වීමේ තැනට එන්නේ මේ උප්පත්තියේම තියෙන මේ දාර්ශනික විසංවාදයකට යන්න පුළුවන් වුණා අවුරුදු 60ක් 70ක් මේ දාර්ශනික විසංවාදේ තියාගෙන. ඒ විසංවාදය විසින් දැන් මේකේ තුලනේ ඉවර කරලා තියෙන්නේ. අපේ ඓතිහාසික විඥානයේ දිගටම තිබුණ මේ තාත්තගෙන් පුතාගෙන් අයියාගෙන් මල්ලීට දේශපාලනය සමාජ නායකත්වයේ කලාවේ වෙදකමේ ජ්‍යොතිර්වේදයේ යන ක්‍රමයක්. ඒක ඒ යුගයේ ඉතාම හොඳ එකක්. මොකද ඒ කාලේ ලෝකෙ තිබුණ ගුරුකුල ඇතුලේ ඒ ගුරුකුල කියන්නේ චින්තන සම්ප්‍රදායක්. ඒතර ඒ ගුරුකුල සම්ප්‍රදාය බිහි බිඳ වැටින ජන සම්මත යුගයට ආවත් පස්සෙත් අර චින්තාව මේ පක්ෂ දෙක ඇතුළේ වැඩ කරන්න පටන් ගත්තා. ලංකාවේ අසහාය නායකය වෙන්න හිටපු සේනානායක ඩී.ඒ. සසාර්ථක වෙන්නේ එක තැනකදී. පුතාට රාජ්‍ය නායකත්වය දෙන තීරණය කරපු දා ඉඳලා ඔහු අසාර්ථක නැත්නම් මගේ මතේ ඔහු සකලංගික සාර්ථකයි. පෙලන්තියනකව පවුල කියන එක හිතීමේම තමයි වසාර්ථක වෙන්නේ. හැබැයි ඒ ප්‍රශ්නේ නිසාම බණ්ඩාරනායක මහත්තයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇති කරන්න එළියට ගියාම අර චිරන්තන චිරාගතව තාත්තගෙන් පුතාට යනවායි කියන ධාරාව ශ්‍රී ලංකාවේ අයිති වුණා. එක පවුලකින් එනවායි කියන එක. ඩී.බී. ජයතිලක විසින් මහාවංශයෙන් අනුකූලව ඇති කරපු චින්තාව ඇතුලේ තියෙනවා පොඩි බහුවිධ ඒක ප්‍රජාතන්ත්‍රවාදීල මං කියන්නේ බහුවිධ සැකැස්මක්. ඒක එක්සත් ජාතික පක්ෂයේ තියෙන ගතික ගුණයක්. ඒ බහුවිධ සැකැස්ම ඇතුලේ ආර්.පේමදාස මේක ජයග්‍රහණය කළා.
පන්තිම වශයෙන්වත් පෙළැන්ති වශයෙන්වත් මහාවංශ මූලයට අයිතිත් නැතුව ඒක ඒකෙන් පරාජය වෙනවා ඊයේ ගුණසිංහ ඉදලා CWW කණ්ණංගර මේ හැමෝම පරාජයද වෙනවා හැබැයි DB ජාතිලික පරාජය වෙනවයි කියන එක යම් ප්‍රමාණයකට වෙනවා නුතෝ විලාසිනී මරණයටපත් නොවුනනම් මේක වෙනස් වෙන්නත් තිබුණා නූතනේ අහන්නේ චම්පි කරනවා වගේ නායකෙක් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය ගන්න බැරි වුණාද ඒක පළවා හැරියාද කියන ප්‍රශ්නයක් නේනේ මං හිතන්නේ CWW කණ්ණංගරගේ ඉඳලා මේ දක්වා මේ අත් දක්වා අපු එක් සජ්ජාතිස් වශයෙන් තිලක්කමරත්න ගාමිණී දිසානායක ලලිත ඇතුළත් මුන්නේ මේ ඔක්කොම චම්පි කරනවා කියලා නෙවෙයි මේ මැදපන්තික අධ්‍යාපනික නායක ඔක්කොම ඉවත් වෙලා තියෙනවා ඉවත් කරයි කියන එක තමයි අපි දැන් ජනප්‍රියකත්වේ මං හිතන්නේ ඉවත් වීමට බලපාපු සාධකේ මේ දෙගොල්ලම මේ මහාවංශ චින්තාව තේරුම් ගත්තේ නැහැ. මොකද අපේ චින්තාව තමයි අපේ ජාතික චින්තාව එතන එක හොඳ හොනරක අපි වෙනම කතා කළ යුත්තා. දරා ගැනීමෙන් පස්සේ තමයි මේක හිමි වෙන්නේ. ඉතින් සිරිසේන මහත්තයා පෙන්නපු ඉතාල වැදගත් දෙත්. රාජපක්ෂ මහත්තයා පෙන්නපු ඉතාල වැදගත් දෙය තමයි සම්ප්‍රදායික බලහිමි කණ්ඩායමේ සිදෙන ආතතිය. උන් දෙදෙනාම ඉවසාගෙන හිටියා. උන් දෙදෙනාටම තම පක්ෂ දෙකේ නායකත්වය ගන්න වුණා. एक अनुक्रमें एक विनाश ना प्रेमदास महात्म्यात रणसिंह प्रेमदास महात्म्या ते आदर्श दीलती है भंडार नायक स्वभाव धर्मवीर सिंह हिंदी लगी चांदिका भंडार नायक मैं तीन पास पौलट देशपान अनुप्राप्ति के खीटी ना मेक मेहमे नीबुना अंदर भंडार नायक असार्थवी मस्त राजपक्ष राजपौला निर्माण अत्येक राजपौला कथा कलिया एक ऐतिहासिक वाशी अरे धातु මේක කියනවා බැස් වූ ඒක හැබැයි કૃතිමයි ව්‍යාජය හින්දා තමයි එතුමායි තා ප්‍රියකරු මහජන නායකයෙක් මහින්ද රාජපක්ෂ කියන්නේ ලංකාවේ සකලාංගයේ බුද්ධ යථාර්ථයේ ජීවත් වෙන්නා වූ නායකෙක්නේ ඒක හොඳද නරකද වෙනම දෙයක් ඒ බුද්ධ යථාර්ථ නායකයාට මේක ගැතුලේ මේ සාටෝපයක් වෙන්නේත් ඒකයි චූලවංශ චින්තාව හරියටම ඒගොල්ලන් ක්‍රියාත්මක කරනවා ලංකාවේ ඉතිහාසයේ පැහැලි කරගත්තොත් ලංකාවේ නිකාය තුනයි අමරපුර රාමාඤ්ඤ සියම් ලංකාවේ මහ චෛත්‍ය තුන ජේතවනාරාමයේ රුවන්වැලි අභයගිරිය. අභයගිරියට මිනිස්සු අඳින්නේ නැහනේ. අභයගිරියට රංකොල තියන්නත් බෑ. ඇයි ඒ? අභයගිරිය තමයි දාර්ශනික කුලේ. වමත් ඒ වගේ. ඒ යන් ලංකාවේ සටන්කාමී රැඩිකල් වාහකයක් එනෝ දිගටම. ඒ වාහකයට ඓතිහාසික තමයි අන්නැම්බල පිලිප්ල වික්‍රමසිංහල නායකත්වය දුන්නේ. ඒක හරි ගියා. ඒක මිනිස්සු ෆීල් කරගත්ත එක ඊළඟ අභයගිරිය කැරැල්ල වගේ එකක්. ලංකාව දකින්න මේ සියලු දේවල් පිළිබඳ මම කියන්නේ ඇන්නම්බල පිළිබල මෙතනින් ඉදිද්දිම තමයි අර පැත්තෙන් මේ CWW වගේ නායක වෙන්න බලපෑව මේ සරුපස. එතකොට මේ ඒ රැඩිකල් භාවය කියන එක අපේ එකේ තියෙන එක මම කියන්නේ නිතරම මේ මේ මහා විහාරයට ප්‍රතිපක්ෂව අභයගිරිය වගේ රැඩිකල් නිකායක් අපිට බිහි වුණා. हर एक अदात अपे दात सेना वगैरह अड़कर राजे के मेवेन्नी हेम ये मे 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 एक प्रवाह प्रवाह समय वाम नायक मेहलिया दाखवा प्रभाकर दाखवा जेपिक दाखवा इन्नी रडिकल सामत्र धारा बिंदगी नावेखा कुत्ता गिरी मे गिरी मे सामीय बिंगत बलवेगोल एक तम एक वाम विद्य प्रकाश पत्र नमसे पास प्रजातंत्रवादी वमटा අභයගිරියට දෙකටම නොතේරුණු දේ තමයි ලංකාවේ පොළව. එඳ අභයගිරියේ විකෘතිය තමයි මේ තියෙන ජනප්‍රිය බුදුදහම. වාමේ විකෘතිය තමයි ජාතිවාදය. එසේ වික්‍රමසිංහ වාමාංශික ව්‍යාපාරයේ පරාජය කිරීමත් එක්කම ලංකාවේ ජනමනස අල්තුනකත් පළවෙනි වාමාංශිකය ඕ. ඒ යම් පරාම්පරණ පිළිගුණ වර්ධන අඳුනගත්තා පිළිගුණ වර්ධන ව්‍යාධියක් හැමෝම පවුලක් හදන්නේ. අදත් එසේ වික්‍රමසිංහගේ පවුලේ කවුරුත් දේශපාලනේ නැහනේ. ඔහුගෙන් පස්සේ බලවත් කොමියුනිස්ට් පක්ෂයක අවුරුද්ද තවත් පුතෙක්තාවෙක් ගෙනාවේ නැහැ. වික්‍රමසිංහ මහත්තය පරාජය කිරීමත් එක්ක වමටේ තිබුණු ජාතික විඥාන ධාතුව සම්පූර්ණ අහිමි වුණා. ඒක බම කරගත් ඓතිහාසික පරාජයක්. නැත්තම් ලංකාවේ ඔක්කොම ජාති මූලවල ඔක්කොම හිටියේ එතන. ලංකාවේ භාෂාවේ ඔබ දන්නෝ කලාවේ හැමතැනම ජාතික මුල් අල්ලව මිනිස්සු හිටියේ එතන. එතනින් පස්සේ මේ තිබිච්චේට සම්පූර්ණ අහිමි වුණා. ඒක ඉතින් ඒගොල්ලන්ට සම්පූර්ණයෙන් කියවෙන්න බලා අපි අවසාන ජනාධිපතිවරයා දැක්කේ එක්සත් ජාතික පක්ෂයේ වමේ හිටපු ප්‍රධාන තරංකරුව නේද? ඒ අවසානයේ උනේ මේ පරාජිත වාමාංශිකයෝ විහිල්ලා ලංකාවේ කලාව ලංකාවේ මහපක්ෂ මෙහෙමන්න පටන් ගත්තා. ඒකෙන් අවසාන උනේ ඒ පක්ෂස් චන්ද්‍රිකා මැතිණියගේ පරාජය සහ රාජපක්ෂගේ උදානය කියන්නේ වම විසින් චන්ද්‍රිකා මැතිණිය සහ මුලින්ම මෙහෙවුවනේ
පරාජිත වාම විසින් ඔහුගේ චින්තනය මෙහෙව්වේ ඈ ඊළඟට මේ පරාජිත වාම බලවේග විසින් එක්සත් ජාතික පක්ෂයත් මෙහෙව්වා අවසන් එක්සත් ජාතික පක්ෂය අන්තටම කඩන් වැටිලා 70%න් අන්තජාතිකවාදී රාජපක්ෂලගේ නැගීම සිද්ධ වෙලා අවසානයේ උනේ වාම කරපු අනිත් එක තමයි තමන්ට සෝ චින්තනයක් නැති කරගත්තා වගේම ලංකාවේ මුල් එක බැඳුණු චින්තාව ප්‍රතික්ෂේප කරා වගේම මොනවා හරි දිලා ලංකාවේ මුල් බැසගත මහ පක්ෂ දෙකේ චින්තාව සම්පූර්ණයෙන්ම විකෘති කරා ඒ විකෘතියේ ප්‍රතිඵලය තමයි අන්තජාතිවාදයට රට තල්ලු කරේ මේ ජාතික හෙළුවුනේ වගේ පක්ෂයි ප්‍රභාකරම් නෙමෙයි ඇත්ත වශයෙන්ම ඒගොල්ලන් විතරක් නෙමෙයි මේ වමේ විකෘතිය තමයි හෙළුවුරුමිය සහ වේලුපිලි ප්‍රභාකරම් කියන්නේ ඇත්ත වශයෙන්ම ඓතිහාසික වශයෙන් ලංකාවේ භික්ෂු සමාජයේ දේශපාලන කාර්යභාරය දශකයට අවසන් උන්වහන්සේලා කරේ ඉතාම ගෞරවයෙන් සමීපව ආදරෙන් කටයුතු කරන වැඩ කරපු කෙනෙක් අදත් එහෙමයි මම හැබැයි උන්වහන්සේලාගේ භික්ෂු කාර්යභාරය අවසන් දැන් ලංකාවේ ඒක උන්වහන්සේලා තේරුම් ගන්න ඕන එක උන්වහන්සේලා තේරුම් නොගන්න නොගන්න වෙන්නේ උන්වහන්සේලා අගතියට පත් වෙන එක පමණයි උන්වහන්සේලාගේ සරණ යන ඕනෑම දේශපාලන ව්‍යාපාරයක් ජනතාව විසින් බලය සඳහා තෝරා ගන්නේ නැහැ තෝරා ගන්න පිළ තෝරාගෙන අවසානයි ඒක හිමි මේ රාජපක්ෂ මහත්මයාගේ දේශපාලන අනුභවීය व्यूह है तुझे फमना है उपवा एक अगतिर ओटा तुस्मा दिन बह मुको देख रहे हेतु लांगिक भिक्षु व्यापार राहुल तेरेन्दु इंदला उड़कैंदल सरनाकर हेन पिदर ज्ञान सी दख्वा माधु शोभित हांद्रो दख्वा इन्नी अपे समाज माडी हांद्रो कंबर पीटे महा तेरेन्दु इतनी गिया බලංගුණ ආනන්දේ මහා තෙරුඬු වගේ සීල තපෝගුණ මහා තෙර පරම්පරාවක් වැඩ හිටපු සමයේ භික්ෂුව දේශපාලනය කරලා ලොකු අවුලක් වෙන්නේ අරගොල්ලන්ගේ මහා ප්‍රතිරූප බල සීල තපෝ ආඥාවෙන් මේක තුලණය වුණා. දැන් ඇවිල්ලා අපි දැක්කම අපේ මහානායක පරම්පරාවේ ඉඳලා මහා ශාස්ත්‍රීය විදග්ග තපෝ සීල වෘද මහා ඥාන තෙර භික්ෂුව නැහැ. ඒක මේ යුගයේ අර කලාව ඉඳලා හැමතැනම අපිට සීකරලා මේ පතිරාජලා ලෙස්ටර්ලා නෑ වගේ අපේ එකේ අපිට දාසේන ගුණ සිංහල ඕගොල්ලන්ගේ අපේ පත්තර කලාවේ නෑ වගේ දැන් මෙතන එහෙම ප්‍රශ්නයක් තියෙනවා ඓතිහාසික ප්‍රශ්නයක ප්‍රතිඵලය මොකද ඒක ලංකාවේ විටින් විට නූර යුගයේ මහ භික්ෂුන් හිටියේ නෑනේ ඒ මහ භික්ෂුන් නොහිටිය මොකද්ද උනේ අපි ඉක්මනින් අද රාජ්‍යවාදයට ගොදුරු වුණා භික්ෂුව පිරිහිලා තිබුණු යුගයක් ඒක 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 යුග තියෙනවා මේ එහෙම යුගයකට ආවිල්ලා තියෙන මොකද භික්ෂුව 1996 භික්ෂුව ඓතිහාසික ප්‍රශ්නයකට මුණ දුන්නා ප්‍රභාකරන්ගේ ප්‍රශ්නය නා ඒකට උත්තර විදිහට එක්සත් ජාතික පක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හැසිරීම ඉදිරියේ සහ වේලුපිල්ලි ප්‍රභාකරන්ට උත්තරයක් විදිහට ජාතික ව්‍යාපාරයේ බිහි වෙලා ඒක දේශපාලන පෙරමුණක් වෙලා ඒගොල්ලන් මෙතෙන්ට ආවට පස්සේ භික්ෂුව දේශපාලනයට ඇවිල්ලා උනාට පස්සේ අනිත් පක්ෂ භික්ෂුව දේශපාලන සංකේතයක් විදිහට භාවිතා කරන්න පටන් ගත්තා ගොඩක් අය හිතන්නේ මේ හෙළුරුමින් කරපු අවුලක් කියලා නෑ හෙළුරුමේ වෙච්ච අවුලක් තමයි හැබැයි අනිත් පක්ෂයි භික්ෂුව දේශපාලනට ගත්තේ ඇයි වමේ ව්‍යාපාර සෝවිතහාගේ භික්ෂු සාධකයක් තමන්ගේ අරමුණට ගත්තේ ඇයි ව්‍යවස්ථා සම්බාධක ව්‍යාපාරට භික්ෂුවක් සරණ කරගන්න උනේ භික්ෂුව දේශපාලන නොයි අනුචිතද දැන් මේ භික්ෂුව දේශපාලන අනුචිතයි කියන ඔක්කොම කියලා භික්ෂුව දේශපාලනට ගන්නවනේ ඉතින් ඒකෙ විසින් වුණා දැන් උනේ දැන් අපි කාටත් ගන්න තපෝ සීල ගුණ තෙදිති බල ඇති භික්ෂුවක් නැහැ දේශපාලන නෙමෙයි ආගමික සංස්ථා ඇතුළේ තියෙන ප්‍රශ්නය මේ ඉන්න අවසාන මහානායක පරම්පරාවෙන් පසුව භික්ෂුව නාමධාරී චරිතයක් බවට පත් වලා තියෙන එක විකේදනික තත්ත්වයක් අතිශය කේදනික ලංකාවේ සාහිත්‍ය විචාර කලාව භාෂාන්තර ඥානෙ සමාජ සංවාදේ ඒව මෙහෙවන්නවත් කවුරුවක් නැහැ විශ්වවිද්‍යාල මහාචාර්ය ආචාර්යෝ යන්නේ වියත්තු නෙමෙයිනේ ඒක වෙන අස්සා ටිකක් කරලා ඉන්න හොඳ ඉතරයි අහිඳ ලංකාවේ ජනාධිපති ධූරයෙන් ඉවත් වෙන දරපු උත්සාහය යහපාලන්ටවත් ජනාධිපති ධූර ලංකාවේවත් කරන්න බැරි වුණා ඒකේ අනිත් පැත්ත හරි තමයි යහපාලනීය විසින්ම ජනාධිපති ධූරේ තවත් බලසම්පන්න තැනකට තල්ලු වුණා සමාජයේ විසින් ඒක රාජපක්ෂලගේ පුද්ගලික ඌමනාව විතරක් නෙමෙයි ඒකේ ඒ බලවේග පෙළ ගැහෙන විසින් තුනේ මොකද ලංකාවේ ලංකාවට ඇත්තටම ජනසම්මත ඒකාධිකාරී නායකයෙක් නැතුව ලංකාව පාලනය කරන්න බෑ ලංකාවේ කුල 362 ජාතීන් මන්දන්න විග්‍රහය නෝ ලංකාවේ ජාතීන් 8ක් ඉන්නවා මගේ හොයාගෙන බැලීම අනුව ඒක ඊට අඩු වැඩි වෙන්නේ කියලා කෙනෙකුට කියන්න පුළුවන් ඒක ලංකාවේ භාෂා විහාර මට හම්බලා තිනවා 43ක් ලංකාවේ මට මගේ ඊට අඩු වෙන්න පුළුවන් වැඩි වෙන්න පුළුවන් මම මේ ගැන වාද කරන්නේ මගේ ඥානණය සහ මගේ ගවේෂණය යනවා ඒකට මේ විවිධත්වය ඇතුළ මේ එකත්වයේ තියන්නේ ලංකාව හැම විටම ඔටුන්න විසින් භාෂා විසින්
ලංකාව මෙතෙන්ද කියලා තියෙන්නේ සිංහල භාෂාව හෝ ඒ කියත්. ඉතින් ඒක අද ප්‍රතිනූපණය කරේ ජේ.ආර්. ජයවර්ධන අපේ ජනසම්මත ඒකාධිපතියෙක් ඔහු හැදුවේ ඒකට. දැන් ඒ ජනසම්මත ඒකාධිපතියෙන් කාටවත් වෙන්න බෑ වම දකුණ ඔක්කොම කියලා ජනාධිපතිවරණ අපේක්ෂකෙක් වෙනෝනේ. ඉතින් දැන් එන්න තියෙන්නේ මම ඉදා පැහැදිලිව කියනවා ඊළඟ ජනාධිපතිත් බිහි වෙන්නේ ලංකාවේ මහපක්ෂ දෙකෙන් නෙවෙයි. महापक्ष जनाधिपतिवेन दंका अवेलीवरा महापक्ष दोनोहर आलवट मद्दाल उन्ना आंड पक्ष अंगी जनाधिपति बिहेकरा एक इवरा लंका इवर भी दंती तमाई अवसान दे अभी सलकूनी पटांग दास दहाय दास दहाय जनता एक सज्जाति पक्ष एक पुदेश पीली पास एक जग्रहण करवसाने पोहट हदला सिद्धुनी तमंगे पक्षे की सामाजिक बेरे पाउल सामाजिक पीलीगात्र इतने मम्मी के इतने चांदी दुनू मेधा जनता चांदी दुनि गोट हाबे पोदी ओह सहमत सहमुनी मन योजने चिंता वत्तन मे संकल्प रूपे इलांका जनाधिपति पोदी एक एक नवेन ना नवेन एक वस्ता है मुकद इलांग पोधुआ पेशकिया खागे दी मता है ये पोधुआ पेशके लंका विरला दिन पलनी माता पाउल कट पक्षे कट चिंतने कट गुरुकुले कट कुले कट जाति कट आई नदी अपेक्षके जनाधिपति भी मे भूमिका विरला लंका